පිල් තරගාවලියගෙන තරගාවලි අධ්‍යක්ෂ රවීන් වික්‍රමරත්න දිවයින පුවත්පතෙක් වැදගත් අදහස් රැසක් කියලා තිබුණා. එතෙන්දී SLPL නතර වෙන්න හේතුවත් ඔහු කියලා තිබුණා. 2012 වසරෙන් පස්සේ ප්‍රීමියර් ලීග් තරගාවලියක් පවත්වන්න බැරිව වසර 8ක කාලයක් ගත වුණා. ඒ කාලෙදි ක්‍රීඩකයන් නොයෙකුත් ඉල්ලීම් කළා මෙවැනි තරගාවලියක් ආරම්භ කරන්න කියලා. මොකද ජාත්‍යන්තර මට්ටමේ 2020 අධ්‍යක්ෂකම් ගන්න මෙවැනි තරගාවලිය අවශ්‍ය බව ඔවුන් ප්‍රවසුවා. ඒ සියලු දේ ගැන අවධානය යොමු කරලා තමයි අමාරුම කාලයක උනත් අපි LPL තරගාවලිය පටන් ගන්න සැලසුම් සකස් කළේ. ජූලි මාසයේ ඉඳලා අපි තරගාවලියේ වැඩ කටයුතු ආරම්භ කළා. අන්තර්ජාතික වශයෙන් තරගාවලිය පටන් ගන්න සියලු දේ සිදු කරලා තියෙන්නේ. පසුගිය වසර 8ේදී ප්‍රීමියර් ලීගයක් පටන් ගන්න මම හිතන විදිහට නීතිමය ප්‍රශ්නයක් තිබ්බා. ඒ කියන්නේ 2012 SLPL තරගාවලිය සංවිධානය කරන්න දීපු සමසෙට් ආයතනයේ සමග ගිවිසුමක් තිබිලා තියෙනවා වසර 7ක හෝ 5ක. එතෙන්දී වෙනත් සංවිධානයකට මේ තරගාවලිය පවත්වන්න හැකියාවක් නැති නිසා තමයි ප්‍රීමියර් ලීගයක් පවත්වන්න බැරි වුණේ. මම ඒ කාලේ පරිපාලනයේ හිටපු නැති නිසා ඒ ගිවිසුම ගැන දන්නේ නැහැ. මේ විදිහට SLPL තරගාවලියට වුණු දේ LPL තරගාවලියට වෙයිද කියලා ඇහුවම LPL තරගාවලි අධ්‍යක්ෂතුමා කියලා තිබුණේ මෙහෙම කතාවක්. කොහොමත් SLPL වලට වුණු දේ LPL වලට වෙන්නේ නැහැ. අපි ටෙන්ඩර් පටිපාටිය මගින් IPG Dubai කියන ආයතනයට තමයි තරගාවලිය සංවිධානය කිරීමට වසර 5කට බාර දීලා තියෙන්නේ. එතෙන්දී ඔවුන් යම් කිසි වසරක තරගාවලිය පවත්වන්න බැහැ කිව්වොත් අපි වෙන කාට හරි තරගාවලිය පවත්වන්න දෙනවා. ඒ විදිහට තමයි කොන්ත්‍රාත්තුව අස්සම් කරලා තියෙන්නේ. තරගාවලිය තියෙනකින් ලැබෙන ලාභය මොකක්ද කියලා ඇහුවම රවින්ද්‍ර දීලා තිබුණේ මෙහෙම පිළිතුරක්. අපි මේ තරගාවලියේ ලාභයක් ලබන්න හිතාගෙන නෙමෙයි ආරම්භ කළේ. කොහොමත් මෙවැනි තරගාවලිය පවත්වද්දී පළමු අවුරුදු තුනේදී ලාභ ලබන්න අමාරුයි. අපි ලබන ලොකුම ලාභය තමයි ක්‍රීඩකයන්ට ලබා දෙන අත්දැකීම සහ ඔවුන්ගේ අතට මුදල් එන තරගාවලියක් සංවිධානය කිරීමට හැකිවීම. හැබැයි IPG Dubai කියන ආයතනයේ වසරකට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ඩොලර් මිලියන 2ක් වශයෙන් අවුරුදු 5ක් පුරා ගෙවනවා. අපිටත් මෙතෙන්දි වැය කිරීමක් දරන්න සිදුවන්නේ ක්‍රීඩාංගන නඩත්තු කිරීම වැනි දේවල් වලට. ඒ දේවල් වලට ඩොලර් මිලියන 1.5ක් වගේ වියදම් වෙයි. එවැගේම ක්‍රීඩකයන්ට ඩොලර් 60,000 සිට 20,000 දක්වා මුදල් ලැබෙනවා. තරගාවලියට තරගවදින ක්‍රීඩකයන්ව වෙන්දේසියට ඉදිරිපත් කරන ආකාරය අධ්‍යක්ෂකතුමා පැහැදිලි කරලා තිබුණේ මෙහිමයි. විදෙස් ක්‍රීඩකයන් 359 දෙනෙකුගේ නම් අපිට ලැබුණා. එතනින් විදෙස් ක්‍රීඩකයන් 30 දෙනෙක් විතරයි අපිට අවශ්‍ය වෙන්නේ. කණ්ඩායමකට 6 දෙනෙක් විතරයි ඇතුළත් වෙන්න පුළුවන්. ඊට පස්සේ අපි 115ක් තෝරගත්ත වෙන්දේසියට ඇතුළත් කරන්න. ඊට පස්සේ එක්තරා ඒජන්තවරයෙක් ලොව ප්‍රකට ක්‍රීඩකයන්ගේ නම් ලයිස්තුවක් එවලා තිබ්බා. ක්‍රිස් ගේල් වැනි ක්‍රීඩකයන් ඒ අතර ඉන්නවා. IPL ක්‍රීඩා කරපු ඉන්දියානු ක්‍රීඩකයන් 4 දෙනෙකුත් ඉන්නවා. ඒ නිසා ලෝක පූජිත ක්‍රීඩකයන් තරගාවලියට සහභාගි වෙන්න කැමැත්ත පළ කරලා තියෙනවා. ඒ අනුව විදෙස් ක්‍රීඩකයන් 140ක් වෙන්දේසියට ඇතුළත් කරනවා. මීට අමතරව අපේ රටේ ක්‍රීඩකයන් 130ක් වෙන්දේසියට ඇතුළත් කරනවා. ක්‍රීඩා සමාජවලින් ක්‍රීඩකයන් 50ක් දීලා තියෙනවා. දක්ෂතා ඉහළ දැමීමේ මධ්‍යස්ථානයෙන් ක්‍රීඩකයන් 38ක් දීලා තියෙනවා. ඊට අමතරව අපේ කොන්ත්‍රාත්තුවට ඇතුළත් වෙන ක්‍රීඩකයන් 60 දෙනෙකුත් වශයෙන් තමයි වෙන්දේසියට ඉදිරිපත් කරන්නේ. කණ්ඩායමකට ක්‍රීඩකයන් 16 බැගින් කණ්ඩායම් 5කට ක්‍රීඩකයන් 80ක් වෙන්දේසියේ අලෙවීමට නියමිතයි. පුහුණුකරුවන්ව LPL අයිතිකරුවන්ට කැමති විදිහට තෝරගන්න කියලා තියෙනවා. නමුත් අපි අපේ ඉන්න පුහුණුකරුවන්ගේ නාම ලේඛනය ඔවුන්ට දීලා තියෙනවා ඒ අයවත් තෝරගන්න කියලා. මේනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, cricket වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නැවුම් දෙස අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙනතුරු cricket ලංකාවෙදීන් ඔයාට සුබ දවසක්.